හැමෝටම ආයිබෝවන් කියලා මගේ channel එකට ඔබ හැම සාදරයෙන් පිළිගන්නවා. තවත් දවසක අවසානයක් අපි මේ විදිහටයි ගෙවා දැම්මේ. මේ වැලවර්ක කාලෙනේ අපේ ගහෙත් වැලගෙඩියක් ඉදලා තිබුණා. මට හිතුණා ඒකෙන් මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා මම මේ වැඩේ පටන් ගත්තා. මේක මේ විදිහට හදාගත්තොත් සුමාන දෙකකටත් වඩා තියාගෙන කන්න පුළුවන්. මම මුලින්ම කරේ කොස්සර ටික හොඳට හොදලා අරගෙන කොස්සර ටික බෙද ගන්න එක. අවස්සරුවේ නිදහසේ හිටපු හස්බන්ඩ් ගෙනුත් වැඩක් ගන්න ඕන කියලා හිතලා එයාට දුන්නා කොස්සට වල පොතු ටික අරින්න. මොකද මම මේ කෑම එක හදන්නේ එයා වෙනුවෙන් නිසා. පොතු අරගත්ත කොස්සට ටික දෙකට කපාගත් එක තමයි මම කරේ. මම මේකට කහ තේ හැඳි බාකයක් ලුණු කුඩු තේ හැඳක් හොඳට දිය කරලා එක එකතු කරගත්තා. ඊළඟට කෑලි මිරිස් තේ හැඳි දෙකක් එකතු කරගත්තා. ඊට පස්සේ මේ ටික හොඳට අතින් කලවම් කරගත්තා. ඊළඟට සෝස් පෑන ලිපේ තියලා මම මේකට තෙල් ටිකක් වැඩිපුර දාගත්තා. මම කලින් බීලුණු ගෙඩි දෙකක් හීනිවට කපාගෙන තියාගත්තා. මම තෙල් ටික රත් වේගෙන එනකොට බීලුණු ටික එකට එකතු කරා. ඒ අතරේ සුදුරුණු බික් පහකුත් කපාගෙන හීනිවට තියාගත්තා. ඒකත් මම එකට එකතු කරගත්තා. ලුණු සුදුරුණු ටික හොඳට බ්‍රවුන් වේගෙන එනකොට මම ඒක ලිපෙන් අයින් කරගන්නවා. ඒ තෙල් එකටම හොදගත්ත කරපිංචා ටික මම එකතු කරගන්නවා. කරපිංචා ටිකත් හොඳට ක්‍රිස්පි වේගෙන එනකොට ඒකත් තෙලෙන් අයින් කරගන්නවා. ඊළඟට මම කරන්නේ කබලේ බැදගෙන දෙකට කපාගත්තු කොස්සර ටික මේ තෙල් එකට එකතු කරගන්න එක. කොස්සර ටික හොඳට කලවම් කරගනිමින් මේ වගේ විනාඩි 5ක් 6ක් විතර හොඳට තෙලේ බැද ගන්න ඕනේ. ඊළඟට මම මේකට මිරිස් කුරු තේ හැඳි භාගයක් විතර එකතු කරනවා පාට අඩු නිසා. පාට ටිකක් එන්න මම ඒකට මිරිස් කුරු තේ හැඳි භාගයක් එකතු කරා. මේ විදිහට තව විනාඩි 2ක් විතර හොඳට හැඳිගාමින් බැද ගන්න. ඊට පස්සේ කරපිංචා ලුණු සුදු ලුණු මිශ්‍රණය ඒකට එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ තමයි කොස්සට බයිට් එක. ඇත්තටම වෙළඳ පොලෙන් ගන්න කඩල මුරුක්කු වලට ලොකු වියදමක් දරන්න ඕන මේ දවස්වල. ඊට වඩා හොඳයි අපිට අපේ වත්ත පිටියම හොයා ගන්න පුළුවන් මේ වගේ දෙයකින් බයිට් එකක් හදාගත්තාම අපිට ඕන වෙලාවකට හප හප ඉන්න පුළුවන්. මේක සද් දෙකක් විතර තියාගන්න පුළුවන් මේ විදිහට බෝතල් කරලා. මේ ඕගොල්ලන් දකින්නේ ඒකාකාරීව ගෙවන දරුවන්ගේ ජීවිත වෙනස් කරන්න අපේ පවුල තුලින්ම අපි හොයාගත්ත අවස්ථාවක්. ෆෝන් එකටයි කම්පියුටරටයි සීමා වෙන නොදී දරුවන් දෙමව්පියන් අතර තියෙන බැඳීම වැඩි දියුණු කරගන්න, දරුවන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරගන්න දවසෙන් සුළු අවස්ථාවක් මේ වගේ වෙන් කරගන්න. එතකොට දරුවන් නොමගට යන්න තියෙන අවස්ථාව අඩුයි.
ඔන්න ඔය විදිහටයි අපි අද දවස අවසන් කළේ. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඔයගොල්ලන් හමුවන්නට එනතුරු ඔබ හැමට සුබ දවසක්.